මාධ්‍ය නියාමනය පිළිබඳව මේ ආණ්ඩුව විශාල පර්යේෂණයක් කරා එකතු කරා පනතක් හදලා තියෙනවා. ඒවට ඊට පස්සේ ඒක අකුල ගත්තා. මම කියන්නේ මේ මාධ්‍ය නියාමනය කියන එක ලංක මේ වගේ දියුණු ලෝකේ දැන් අපි දන්නවා ට්විටර් වගේ පවා පාලනය කරනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ලංකාවේ මේ අශේන් හරි එහෙම නැත්නම් ඉරාජ් හරි මොනවා හරි කිව්වම මේ කට්ටිය බය වෙනවා. ඒ පිටිපස්සේ විශාල රැළවල් යනවා. අර අනුරාධපුරේ පැත්තේ අර ගොන්නුත් විශාල ප්‍රමාණයක් එක්ක එක මිනිහයි කියන්නේ. ඒ වගේ මේ ගොන්නු රංචු රංචු යනවා මේවා පිටිපස්සේ. ඉතින් බය වෙන්න නරකයි. මං කියන්නේ මේ 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 පවතින නීච නිවට මාධ්‍ය මේ මේ දේශපාලන කලාව තුළ ඉරාජ්ලටත් බයයි. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. මොකද ඒ ඒ වෙලා තියෙන අර ලයික් ෆාම් කියලා කියන්නේ, ඒ කියන්නේ දැන් අපි දන්නවා ඉන්දියාවේ තියෙනවා මේ කැමැත්තවල් ප්‍රකාශ කරන ගොවි පොළවල්. ඒක එකතු කරලා ඉවර ලයික් දාගෙන යනවා. ඉතින් මට පුළුවන් ඕනේ කෙනෙකුට පුළුවන් මේ මේ සමාජ මාධ්‍ය වලට ගිහිල්ලා YouTube අරව මේවා ඒවට ගිහිල්ලා වෙලා මේ කැමැත්තවල් එකතු කරගෙන එකතු කරලා කැත වැඩ කරලා අරව මේවා කරලා මිනිසුන්ගේ ජාගරසිත මේ මතු කරලා එකතු කරන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි ලංකාවේ මත හදන්න හදන්නේ. ඉතින් ඒවට ඒව පස්සේ අපි යනවද කියලා ගම්බද ජනතාවගේ මේක සමහර කොළඹය දන්නව මේ සෙල්ලම් මොකද්ද කියලා, ෆේස්බුක් වල යන සෙල්ලම් මොකද්ද කියලා. දුර පළාත්වල මිනිස්සුන්ට මම කියන්නේ මේවට අහුවෙන්න එපා කියලා.